ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශේෂයෙන්ම අදවස නැවතතාවක් නඩුව කල් ගිල දෙන මාර්තු මාස 31 වෙනිදා වෙනකම් මේකෙදී විශේෂම කරුණ වෙන්නේ මම ගත්ත ක්‍රියාපටිපාටිය චැලෙන්ජ් කරලා එහෙම නැත්නම් ඒ සම්බන්ධ අභියෝගයට ලක් කරලා තමයි මේ නඩුව ගොනු කරලා තියෙන්නේ. නමුත් කෙසේ වෙතත් දැන් වෙනකොට පුංචි කලබලයක් තියෙනවා. මොකද ඊයේ වෙනකොට මම දැක්ක වෙබ්සයිට් වල එහෙම ගාලා තියෙනවා ශ්‍රී ලංකා සුන්දරපාල මැතිතුමා විසින් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් රුවන් චන්ද්‍ර මැතිතුමා මුණ ගැහිලා තියෙන කියලා ඇත්තද බොරුද කියලා අපි දන්නේ නැහැ. එහෙම වෙලා නම් මම හිතනවා මේක ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මම හිතනවා අමාත්‍යවරයෙක් ගත තීන්දුවක් අභියෝග කරන එමත් නැත්නම් තමන්ගේ බලය පාවිච්චි කරමින් නැවතත් ක්‍රිකට් ආයතනයට එහෙම මම හිතනවා මේක විනාශකාරී පියවරක පළවෙනි වෙඩිමුරක්කයට පෙන්වන්නට පුළුවන්. ඉතින් මෙසා මම හිතනවා ලංකාවේ සුවස් ජනතාව දන්නවා මේ වෙලාවේදී අපි කරපු දේ හරි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිපාලනය වෙන්නේ ICC එකේ තියෙන නීති සහ ආචාර ධර්ම පද්ධතියන් යටතේ. අපි කිසිම වරදක් කිසිම මම හිතනවා මේ අවස්ථාවේදී නීතියට පටහැනිව කටයුතු කළා නැහැ. නමුත් කෙසේ වෙතත් නැවතතාවක් සුපුරුදු ශ්‍රී ලංකා සුමතිපාල මහත්තයා කරලියට බලයත් සමග පැමිණෙන බවක් පේන්නට තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින්ට මම ඉල්ලා සිටින්නේ පුළුවන් තරම් මේ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නැවතතාවක් තනි බිල්ලකට ගිල ගන්නට සූදානමක් තියෙන බව පැහැදිලිව තියෙනවා. ඉතින් දැන් අපිට නඩු ගැනලා තියෙන අපේ අතේ සල්ලි වලින් ආණ්ඩුව වෙනුවෙන් ගත තීන්දුව වලට අපි උසාවියට ඇවිල්ලා නීතිඥ මහතුරු අරගෙන ඒගොල්ලන්ගේ උදව් අරගෙන. නමුත් මේකෙදී රජය මොන විදිහට කටයුතු කරයිද, රජය තිලංග සුමතිපාල මහත්තයාට සහයෝගය දෙයිද, මේ වෙලාවේදී අපි සියලු දෙනා බලා ඉන්නවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයාත් ඒ වගේම අග්‍රාමාත්‍යවරයාත් තිලංග සුමතිපාල මහත්තයාට දේශපාලන වශයෙන් කඩේ යෑමක් ගිහිල්ලා මේ ක්‍රිකට් ආයතනය පිරිසිදු කරන්නට ගත්ත උත්සාහය විර්ථ කරයිද කියන එක පිළිබඳව මම හිතනවා මම දැස් බලාගෙන ඉන්නවා. ඒ වගේ breaking.lk